වශමියේ අපි රජවාදි ලනිින්ධාරි සංගමයේ නිල්ධාරීන් ගරු සෞඛ්‍යමතිතුමා සමඟ හමුවක් පැවැත්වුණා. මෙම හමුුවේදී ප්‍රධාන වශයෙන්ම වයසෞරුදු දොළහත් දහටත් අතර වයස්කාණ්ඩයේ පසුවනෆාසල් දරුවන්. එන්නත් කිරීමට ෆයිස එන්නත යොදාගැනීමත් දහටත් තිහත් අතර වයස්කාන්්ඩය එන්නත් කිරීම සඳහා ත් අපි සුලබව භාවිතාව වන වෙනත් විකල් පෙන්න්නත් වර්ගයක් යොදාගැනීමත් සුදුසු යන කාරණයයක් පිළිබන්ඳව රජවදදින දාරි සංගම විසින් අපි ෝජනාවක් ඉදිරිපත්කර ෝජනාවලයක්. ඒ ෝජනාවලේ සඳහා සාකච්ඡා කරලා ඒ ගැන ගරු සෞ්‍යමමාතුතුමාගේ එකගතාවේ පල කර සිටිය. එතකොට මෙන්න මෙතරනදදි අපපි විශේෂෙන් මතක්කරන්න කැමති. මේ විදිහට රජයවවැදින දාරගේ සංගමය එන්නත් කරන. ඒ සම්බන්ධ විශ්ලේෂනාාත්මක වාර්තාාවකින් තමයි. මේ අවරදු ොළහත් හටත් අතර පාසල්ල ස පසුවන්න දරුවන් එන්නත් කරනය කිරීම සඳහා ඒ යෝජනාවලි අරංගායි. එතුකොට ඒ විශ්ලේෂනාාත්මක වාර්තාව සඳහා අපි පාදකරගෙන තිබුණ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලබා දෙෙන් ලද නිර්දේශ ඒවගේ ඇමරිකා එක්සත් ජනපාදේ FDA C. ආයතන එත් රාජධානයේ NH සාතන NH UK. ආයතන මගින් ලබාදල් ලද මාර්ගෝපදේශයන් ඒ වගේ විශාල සෞඛ්‍ය ආයතන ප්‍රමාණයක් මගින් මේ වෙනකොට මේ අවයි සෞරදු දොළහ දහටත්තර පස වයස්කණන්ඩේ පසුවන දරුවන් සඳහා එන්නත් කරනය සම්බන්ධව ඔුන්ගේ අදහස ප්‍රකාශ කල තියෙනවා මේ වෙනකට ඒ විශ්ලේෂනාත්මක වාර්තා එක්ක, බටහි රටවල මේ න්නත් කරන්නේ මේ වනකොට සිදුවවිින් පවතිනවා. ඉතිං ඒ හා පාදක කරගෙන දත් පාදකරග අප මේ අස්ථාති රජවදන්ධර්ග සංගවයේ ද අපි සෞඛ්‍ය මාත්තමාට යෝජනා කරා ඒ අපි විශ්ලේෂත්ම යෝජනාවලිය දිහා බලලා හැකික්මනින් මේ දොළහ දහට අතර වයස්කාණ්ඩයේ දරුවන් එන්නත් කිරීමේ ක්‍රියාවලිය ආරමකිරීමට අදාළ පීවර ගන්න ලෙස. එතකොට මේ එන්නත් කරය සඳහා පීවර් ගන්නකොට අපි විශේෂම මතක් කර සිටිය මේ සඳහා සෞඛ්‍ය මාත්‍යංශයේ තුළ විශේෂත වූ කමිටුවක් සූදානම් කරලා ඒ කමිටුවට මේ අදාළ දත්ත මේ අදාළ සියලුම වාර්තා ලබාදීලා ඒ කමිටුව තුළින් මේ දොලහත්හ අවුරුදු දොළහත් දහටත් අතර වයස්කාන්්ඩේ දරුවන් එන්නත් කරනය කිරීම සම්බන්ධව ඔන්ගේ අනුමැතියත් ලබාගෙන මේ කටයුත් ෞඛ්‍යයක් ්‍යයක්ක්ෂි ජනරාලවරයාගේ මග පින්ව යටටතේ ඉදිරිට කරගෙන යන්න කියන අදස්ලම අපි ලබාදුන්නේ මේකෙද අපි විශේෂයෙන් මතක් කරලා දෙන්නඕන වැදගත් කාරණාව තමයි අවුරදු දහට තිහත් අතර. අවුරදු දහට වැඩි ඕනෑම පුර වැසයෙක් සඳහා මේයනකොට ලංකායි මේ මුොහොත වවෙන්නකට භාවිතාවන එන්නත් වර්ග ඕනෑක් පාචිරන රක නි ා මෙන්න්න පුළුව ස්ට්‍රසිනික න්න පුළුව න තක් ා කරන පුළුව නමුත් අවරුදු දොහත් දහටත් අතර වවැයස්කාණ්ඩෙ සඳහා ඒ වයසේ පසුන පාසල් දරුවන්ගේ වයස්කාන්්ඩේ සඳහා. අනුමත වෙලා තියෙන්නේ ලබාදියයා කියැයි නිශ්චය වෙලා තියෙන්නේ මේ ෆයිස එන්නත පමණයි. ඒ නිසා අපි මේවස්ථාවදී අවධානය කරලා ප්‍රකාශකර සිටි නො රජවවිතිල දරි සංගමවිදියට මේ සීමමිතව ලැබෙන ෆයිස එන්නත් ප්‍රමාණය මේ දොළහත්දාටත් අතර දරුවන්ට ලබා දෙන්න. ඒක වෙෙන්කරලා තියන්න. තියලලා ඔන්නෑම වර්ගේකින් එන්නත් කරන්න පුුවන්. ඒ දහටත් තිහත් අතර වයස්කාණ්ඩය වෙනත් සුළලභ භාවිතාවන එන්නත් වර්ගේයකින් එන්නත් කරන්න. කරනය කරන්න කියෙක මතක් කර දෙන්නඕොන් ඒකත් එක් අප තවදදයක් වැදගත්යක් මතක් කරන්න කැමති ඉදිරයේද ශ්‍රී ලංකාවඩ ලැබීමට නියීමතයි ෆයිස බෝෙන්ටෙක් එන්නත් මමාත්‍රා මිලියන හතරක් පමන් එතකොට අන්න ඒ මාත්‍ර මිලියන හතරෙන් අපි ඔය දොලහත් දාහටත්තර වයස්කන්ඩය සිත්න සියලුම දරුවන්ටික සම්පූර්යම එන්නත් කරනය කර අවසන් කරන්න පුළුවන් ඒකයි මෙතන වැදගත්ම දේ එකයි අපි මුලෙ සිටම මේ කියන්නේ ඒ ටස ෙන්කලා ති කියන්න දරුවන් සඳහාගේ.තකොට එකත් එක්කම අපිට තව වැදගත්්‍යයක් තමයි මේ දරුවන් එන්න කරන්නේ කිරීම විදිලයට සිදුකරන කියයන හොමද කියලා. තකට ඒ සඳහා අපිට මේ අපි අදේ පටන් ගත්ते එකක්නේ මේ න්නත්රනය කියන්නේ අපේ සෞ කියල ය දින්නේනි ධාරේ කාරයාාවල වල මේ බොහොම හොඳ දක්ෂාවකෙන් යුතු හොඳ පලපුරද්කින් යුතු දරුවන් සඳහ එන්නත් කනට යොමුවෙච්ච සෞක්‍යසවකින් පිරිසක් කියන්නවා ඕන්න යොදාගන්න පුළුවන් මේ සඳහා ව රම ක්ක ර ගේම දිියන පුරා ඇති. රෝහල්වල ළම වාටටු තියනවා. ඒ ලම වාවල මේ සඳහා පුහුණුව ලැබු වෛ්‍යවර ඇතුකර අනිකුත් කාර මණ්ඩල සිටනවා ඒ හරහ අපිට න්නත් කරන දුකරගන්න පුළලයි. එනිසා අවශ්‍ය ප්‍රපාදන සලසා දුන්නොත් හැකීක්මනින් අදදාල් වයස්කණන්ඩේ එන්නත් කරනය කාටයවතු සිදුක කරලදීමේ හැකියාව සෞ ට තින කියනක ම මේ අස්ථාධ අපි අවධරනය කළ මතකරන්න කැමති ඒකත්ත එක්ම. මේ එන්නත් කරනේ අරමුණ විදියට අපි දකින්නේ මේ එන්නත් කරනය කිරේ මගින් අපි ප්‍රධන වැට ට කීප යක් ආරන කරන්න ළලන්ගලලා ති ොක ඔබ සිලු දනවා දන්න අවරුදු මාර්කට වැඩිකාලයක් මේනකට පාසල් වාසාදමලතිී. එතකට අවුරුදු එක හතස්්‍රණියයට ඉහල පන්තිිටිකවක් මේනොකට එන්නත් කරන හරියට අපි දුළහදධාරත් අතර සිදුකර ගත්වොත්. ආරක්ෂාකාරී විදිහ වට පිට අාවකින් යුතුව සිසුන්ට. අධ්‍යාපනය ැබ හැකි වපසරියකින් අපිට විෘත කරන්න හැකියාවක් තියනෙන. එතකට ඒ ඒක ඒ අත් එක්ම අපිට ඒ අදාල වයස්කාන්ඩේ දරුවන්ගේ මරණ වලක් පාගන්න එතකොට ඒ අදාළ වයස්කාණ්ඩේ දරුවන්ගේ රෝග ව්‍යාප්තිය අඩුකරගන්න අන්න ඒ කාරණ සියල්ලටම මේන්නත් කරන්නේ වැදගත්කම අපිට පෙන්න්නලන්න පුළුව. ඒත් එක්කම. මේ වනකොට අනිත් අතින් ගත්තම පාසැල්වල සිටින සියලුම ගුරුවරු ඒවගේ සේවකාවන් සියලු දෙනාගේම එන්නත් කරන කටයුතු මේනකොට අවසා අධීරේතමයි තියන්. ඒ අවසා අදිරතිෙන් එන්නත් කරනවර්කරගත්තර පස්සේ ළමනුත් මේආකාරයට එන්නත් කරන කරගතු අපිට හැති ඉක්මනින් එතාමත් ආරක්ෂාකාරී වටපිටාවකින් යුතුව අපිට ආරම්භ කරන්න පුළුවන් මේ ආධ්‍යාපන වැඩකටයුත්තු. ඒකත් එෙක්කම මෙන්න මේ කාර්ණය ලබන ඔයිධහනේ සඳහෝ ජනතිවිිති කාර්සාධක බලාකායි දදි සාකචා කරන බලාපොත්තුුණනා කියලා සෞඛ්‍යමාාතවරය ප්‍රශක සිටිය. ඉතින් අපි බලාපරෘත්තුනා මේ සම්බන්ධ ඒකංකාවයට පත්වෙච්ච පරිදි මේ සම්බන්ධව කටතු කරලා මේ එන්නත්රනටයුත්ේ ඉදිරියට පත්තාග ැන පුළන් වවෙවි කියලා ඒකත් එෙක්කම පි වදයක් මතක්රන්න කැමති රජවය දින ධාරි සංගම දියට අපිට යාපන ක්ෂ රහලින් සාකාශමතියෙන් යම් දැනුන්දීමක් සිදුකරලාතියෙනවා හි අ්‍යක්ෂකවරයාගේ යම් පිළිගතුනු හැකි ක්‍රාමාර්ගයක් සම්බන්ධ මේ වනකොට අනි දිස්ත්‍රෙක්ක වල වගේම අනි රෝහල් වල වගේ මේ රෝහලෙත් හැකි උපරිම ධාරිතාවෙන් මේ කාල පුරාටම ඔුන් සේවය කරගෙන මේ කොයිවිද්ධනය මර්ධන කටයුත්තේ සිටිය නමුත් අදාල අධ්‍යක්ෂක වරයාගේ වැරදිසාගත මාධ්‍ය පකා වැරිසාාගත ආමාන්ත්‍රණ නිසා වැරදි පනිවිඩයක් ගිහිල්ල තියෙනවා ඒ අදාල් ප්‍රදේශ ජනතාවටහ රටේ ජනතාවට ඒකත් හා සම්බන්ධ උතුරු බලාතය හදිසිතත්ත්වයක් ප්‍රකාශ කිරීම වන්න්නේ වගේ වි ගැලපෙන් නැති කාරණ ගොඩක් එක් හු කරගෙන තමයි එවිදියටට මාධ්‍ය ප්‍රකාශ නිතිකුත් කර තිබුණේ ඒ ප්‍රකාශ නිසා අදාල රෝහල සිටන සියලුම සෞඛ්‍යසේවගේ වදවරු ගු සියු ෞක්සයකගේට යම් අපහසාත්මක ත්යක් බා ද ලා ති වා කියලා ැමිල්ලක්ක පට ලැබිල තිේවා මේ සම්බන්ධ අප සෞඛ්‍යයක් යක්ක්ෂක ජන ාල් යාට ලිතෝ ැනුන්න්න මේ සබන්ධල රීක්ෂණයක් ආරම්භ කරලා දාළටයුතු නිසියාකාරෝ සිදුකරන්න කියලා අදාල් ක්‍රියමග ගන්න කියලා.